Welding with Centab එක welding වල මූලික સિદ્ધාන්ත වැඩසටහන් මාලාවක් අපි ආරම්භ කළා තියෙනවා. දැන් අපි කතා කරන්න යන මේ වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර. ඉතින් මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ සඳහා ජයවික්‍රම මහත්මයා ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි ආයෙමත් අපේ දෙවැනි වැඩසටහනට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ DC සහ AC welding transformers ගැන. අපි බලමු මේ DC සහ AC welding transformers කියන්නේ මොනවද කියලා. ජයවික්‍රම මහත්මයා අපි කතා කරමු මේ DC සහ AC welding transformers වල වෙනස මොකක්ද කියලා. ඔව් අපි මුලින්ම ඉස්සර මේ අදහම් වෙනවා AC කියන්නේ මොනවද කියලා. AC කියන්නේ alternative current welding කියන එක. වගේම DC කියන්නේ direct current කියන එකයි අතර අදහස් වෙන්නේ. එතකොට මේ කාර්මික වශයෙන් කාර්මික ට්‍රාන්ස්ෆෝමර්ස් තෝරගන්නකොට අත පරිණාම තෝරාගැනීමේදී AC සහ DC කියන වර්ණාංක දෙවර්ණයක සමාන තෝරගන්නවා. ඒකට මේක වෙනස වශයෙන් අපි දකින්නේ සාමාන්‍යයෙන් AC ට්‍රාන්ස්ෆෝමර් එකට අපි සාමාන්‍යයෙන් normal මේ සාමාන්‍ය වෙල්ඩින්ග් කරන්න පුළුවන්. ඒ වගේම DC ට්‍රාන්ස්ෆෝමර් කියන්නේ ගොඩක් හිට සඳහන් කරන රෙක්ටිෆයර් එකක් කියලා. මොකද හේතුව AC කරන්ට් එකම අපි රෙක්ටිෆයර් එකක්. නැත්තම් අපි සිංහලෙන් කියන රජුකාරකයක් කියලා. රජුකාරක කරා යැවීමෙන් තමයි අපි මේකේ අපි DC කරන්ට් එකට පරිවර්තනය කරගන්නේ. එතකොට මේකේ අපි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ විදුලිය එකම දිශාවට ගැලීම සලස්වීම තමයි සාමාන්‍යයෙන් මේ රෙක්ටිෆයර් එකේ තියෙන ඩයෝඩ්ස් මගින් කරන විශේෂ කාර්යය වෙන්නේ. AC සහ DC විදුලි ධාරා ගණනාකාරය අපි සාමාන්‍ය රූප සලහනක ආකාරයෙන් බලන්නේ පැහැදිලි. මේ රූප සලහනක ආකාරයෙන් උගල බලා ගන්න පුළුවන් මේ AC සහ DC වල විදුලි ධාරා ගණනාකාරය. අපි හැන්දලෙම බලන්න ඕනේ මේ කොහොමද වෙල්ඩින් එකේ ක්වොලිටි එක ගැන අනිවාර්යයෙන්ම. එතකොට මේ ක්වොලිටි වෙල්ඩින් එකක් ලබා ගැනීමට අපි පාවිච්චි කරන්න ඕනේ DC වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝම් එකක්ද AC වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝම් එකක්ද? අපි සාමාන්‍යයෙන් මේ ට්‍රාන්ස්ෆෝමර් ගැන කතා කරන ඉස්සර අපි ඉස්සර කරන ආකාරයට අපි ට්‍රාන්ස්ෆෝමර් කරන පස්සේ සාමාන්‍යයෙන් අපි පෙරස් කණේ ලෝයක් වෙල්ඩින් කරනකොට ගොඩක් විට භාවිතා කරන්නේ බල වශයෙන් භාවිතා කරන්නේ අපි AC ට්‍රාන්ස්ෆෝමර් එක. ඒ වගේම නිපරස් ලෝහ කියලා කියන අදහස් කරන්නේ ඇලුමිනියම් තඹ පිත්තල වගේ ලෝහ වෙල්ඩින් කරන අපිට DC ට්‍රාන්ස්ෆෝමර් තමයි තෝරගත යුත්තේ. ඒකවල අපි අර ප්‍රශ්න උත්තරය අතර බලුවොත් හොඳ සාර්ථක වෙල්ඩින්ගක් කරගන්න. ඒ කියන්නේ හොඳ වෙල්ඩින්ගක් කරගන්න සුදුසුම වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් වෙන්නේ DC ට්‍රාන්ස්ෆෝමර්. ඒකෙන් අපිට සාර්ථක වෙල්ඩින් පාරක් කරගන්න හැකියාව තියෙනවා. ගොඩක් වෙල්ඩින් පාරිභෝගිකයෝ අපෙන් ඉල්ලනවා මේ ඔයිල් බාත් ප්ලාන්ට් එක. එතකොට මේ ඔයිල් බාත් ප්ලාන්ට් එක අයිති වෙන්නේ DC වර්ගයටද AC වර්ගයටද? ඔව් විශේෂයෙන් මේ ඔයිල් බාත් කර්පස් විස්තර කරන ඔයිල් බාත් කියන අදහස් කරන්නේ මේ මේකේ සිසිලන ක්‍රමය. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකක් අඛණ්ඩව වැඩ කිරීමේදී ට්‍රාන්ස්ෆෝමර් එක උෂ්ණත්වයක් වෙනවා. සොප්පේ බලනවා. ඒකවල අනිවාර්යයෙන්ම රත්යෙන් වැලැක්වීම සඳහා තමයි අපි ඔයිල් භාවිත කරන්නේ. ඒක තමයි අපි ඔයිල් බාත් කියලා අදහස් කරන්නේ. එතකොට දැන් අපි මේ සඳහන් කරපු ආකාරයට ඔයිල් බාත් ට්‍රාන්ස්ෆෝමර් එක කියලා කියන්නේ විශේෂයෙන්ම AC ට්‍රාන්ස්ෆෝමර් එක. ඒ කියන්නේ අපි කියනවා නම් කියන අපි ප්‍රත්‍යාවර්ත ධාරා වර්ණාවක් තමයි මේ ඔයිල් බාත් නැත්නම් ඔයිල් මගින් සිසිල් වෙන ට්‍රාන්ස්ෆෝමර් වගේ අපිට සලකන්න හැකියාව තියෙනවා. වෙල්ඩින් ප්ලාන්ට් එකක මේ DC වෙල්ඩින් ප්ලාන්ට් එකක ධාරින මාරු කරනවා කියලා අදහස් කරන්නේ මොකක්ද? ඔව් වෙල්ඩින් කාර්මිකයන් විශේෂයෙන් ගත්තන් පස්සේ මේ AC සහ DC ට්‍රාන්ස්ෆෝමර් දෙක වෙල්ඩින් කාර්මිකයන් හිතන සාමාන්‍ය කල්තරම් කල්පනා කරන එකම විදිහ ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා. හැබැයි මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. මේ වෙනස තමයි මොකක්ද මේකේ ධනරින මාරු ගන්නවා. අපි මේ ධනරින මාරු ගන්නවා කියන අදහස් ගත්තන් පස්සේ දැන් අපි හිතමුකෝ ධන පැත්ත ගත්තන් පස්සේ ධන පැත්ත අපි අරගෙන රත් එක කියලා අපි වෙල්ඩින් වගේ අපි රත් එක අපි ගන්නවා ධන පැත්ත. හරි. ඊපස්සේ ඊළඟට ඍණ පැත්තට අපි ගන්නවා මේ ඉලෙක්ට්‍රෝඩ් එක අපි ගන්නවා ඍණ පැත්තට. මේක එක අවස්ථාවක්. අනික අවස්ථාව අපිට පුළුවන් වුණා ඍණ පැත්ත අපිට ගන්න පුළුවන් වර්ක් පීස් එකට වශයෙන් අතර ගන්න පුළුවන්. ඒක අපි ධන පැත්ත ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝඩ් එකට. ඒක තමයි අපි DCEN සහ EP කියන අදහස් කරන්නේ. එතකොට මේ DCEP DCEN වලින් අදහස් කරන්නේ මොකක්ද? DCEN සහ DCEP කියලා කියන්නේ DCEN කියලා අපි අදහස් කරන්නේ direct current electrode negative කියන එක. ඔකේම DCEP කියලා කියන්නේ direct current electrode positive කියන එක. සමහරකට මේක ඇමරිකන් ක්‍රමය අනුව සමහරකට DCSP DCRP කියලා සඳහන් වෙන පුළුවන්. ඒකට අපිට මතක තබා ගැනීම හොඳ පහසුවක් වෙනවා DCEN encompasses electrode negative. ඔකේම DCEP electrode positive. ඒක තමයි බොහොම පහසුම මාර්ගය. අපි ඉහත සඳහන් කළ මේ DCEN එක. එතකොට DCEP. ඒක අපි කතා කළානේ. එතකොට මේකේ මේ බැල්ටින් ඉෆෙක්ට් එක මොකක්ද? ඔව් ඒක තමයි අපි ඉස්සලා කතා කරා DCEN සහ EF ගැන. අපි අතරම ඒකෙදී දැන් අපි මේ රූපසටහනක් බලන්න පුළුවන් පැහැදිලිව බලන්න පුළුවන් රූපසටහනේ. එතකොට ඒක අදහස් කරන්නේ අපි DC electron negative DC electron positive කියලා කියුවා. එතකොට අනිවාර්යයෙන්ම මේ positive කියන පැත්ත ගත්තන් පස්සේ positive කියන පැත්තෙන් තුන දෙකක උෂ්ණත්වයක් පවතිනවා. එතකොට negative කියන පැත්ත ගත්තොත් එතන තුනෙන් එකක උෂ්ණත්වයක් පවතිනවා. ඉතින් අපි හොඳට තේරුම් ගත්තොත් එහෙනම් කල්පනා කරලා බලුවොත් එහෙම විතරම උෂ්ණත්වයේ වැඩි පැත්ත කියන්නේ ඝන පැත්තනේ. ඒ positive පැත්ත කියන්නේ ඝන පැත්තනේ. ඉතින් අපි සාමාන්‍ය ගොඩක් විට මේ building කර්මාන්තයේදී අපි වැඩ කරන්නේ ගොඩක් විට දහඩ වල ඝනකම. අර කොටස් වල ඝනකම ගත්තන් පස්සේ තව සමහර වැඩ කොටස් වෙනවා ඝනකමද කොටස් වෙනවා සමහර තුනින් කොටස් වෙනවා. ඒතර කාර්මිකයන් බොහොම පහසුවෙන් පුළුවන් මේක මේ කොටස්ේ මාරු කරන්න. මාරු කරන්නේ DCEP හෝ DCEN වශයෙන් මාරු කරන්න පුළුවන්. එතකොට ඝනකම වැඩ කොටසක් කරනවා නම් වැදගත්ම දේ තමයි කාර්මිකයන් ගැන අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන් අපි කියනවා penetration කියලා. තරිය කාව්‍යදුක කියලා. මොකද ඝනකම වැඩ කොටසක් කරනකොට එහා පැත්තෙන් අනිත් පැත්තෙන් කාව්‍යදුමක් මතුවීමක් වුණොත් තමයි ඒක සාර්ථක වෙල්ඩින් පාරක් කියලා අපිට සලකන්න පුළුවන්. එහෙනම් අපි මේ වගේ අවස්ථාවකට ගොඩක් විට කරන්නේ මොකද කරන්නේ earth එක පැත්තට අපි ගන්න මොකද්ද අපි ගන්න ඕන විශේෂයෙන්ම ධන පැත්ත. ඒ කියන්නේ ධන පැත්ත අපි අල්ලනවා work piece එකට. ඒ වගේම electrode එක අපි ගන්නවා ඍණ පැත්ත. එතකොට work piece හොඳ රත් වෙනවා හොඳ penetration ලැබෙනවා. ඒ වගේම තමයි තුනේ තහඩුවක් කරනකොට කාර්මිකයන් මෝල් දෙන ප්‍රධානම ගැටුවක් තමයි තුනේ තහඩුවක් කරනකොට ඒ තහඩුව සිදුරු වෙනවා. මොකද හේතුව උෂ්ණත්වය වැඩි වෙනද එහෙම වෙන්නේ. ඒතර කාර්මිකයන් බොහොම පහසුවෙන් පුළුවන් මේ polarity මාරු කරන්න. ඒ කියන්නේ ත්‍රිවිධය මාරු කරන්න. මාරු කරනවා කියලා අදහස් කරන්නේ මොකද්ද? එතකොට අර මේ අපේ work piece එක පැත්තට ඍණ පැත්ත ගත්තොත්, ඒ කියන්නේ earth එකට අපි ඍණ පැත්ත ගත්තොත්, electrode එක අපි ධන පැත්ත ගත්තොත්, ඒ වෙලාවේ වැඩි උෂ්ණත්වයක් පවතින electrode පැත්තට. එතකොට electrode වැඩිපුර උණු වෙනවා, වැඩිපුර ලෝහ ප්‍රමාණයක් පතිත වීමක් වෙනවා. අපි වැඩ කොටස රත් වීම අඩු වෙනවා. එතකොට තුනේ තහඩුව බොහොම පහසුවෙන් වෙලින් කරන හැකියාව තියෙනවා. මේ ක්‍රමය යටතේ මූලික වෙල්ඩින් සිද්ධාන්ත වැඩසටහන් මාලාවේ අද දෙවැනි වෙල්ඩින් වැඩසටහන තමයි පැවැත්වුවේ. ඉතින් මේ සඳහා සම්බන්ධ වුණු ජයවික්‍රම මහත්මයාට බොහොමත්ම ස්තුතියි. ඉතින් මේ වගේ වෙල්ඩින් වැඩසටහන් දිගටම පවත්වන්න අපි සූදානම් වෙලා ඉන්නවා. මතක ඇතුව ස්ටැන්ඩ්අප් ට්‍රේඩින් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.